අවුරුදු තිහක් කොතට ටිවෂන් කරපු කාලේ හැමදාම කරේ ඉතින් ස්ටෑන්ඩ් කොමඩි තමයි ටෂන් කියන්නේ ස්ටෑන්ඩ කොමටි කරන ඉතාම දක්ෂයන්ගේ වේදි කාවක් අද සිද්ඩවුන් කොමඩියක් එතට හිනාාවෙන්ඩ ලෑස්තලින් එපාමොත මේ හැම කොමඩියකටම හිනාාවෙන් නෑ තමර කොමඩිවල්ට අඩන්ඩ සිද්ධ වෙනවා සමර කොමටිවලට වේදනාවිදදිට සිද්ධ වෙනවා ඔොන්නන් ඒ දෙකවවැින් අඩ්ඩක් තුළුව මන් ඩාඩි දෙැම්මුත් පිතරක් මේ පවිච්චිතනවා එක පැත්තකින් කියෙන වැඩේ පටන්ගම් ගේ සතියේ මම මේ ඉස්සුර ලොකුහෙට්ටිය ආරච්චිගේ පෝග්‍රැම්ය කර ඒකනි භාෂයාගැ පොඩි කැල්ලක් කිව මේ අර දිබුලාගල හාමුදුරුව සීරලංකර හාමුදුරුව කහිතල ගම සීලාලංකරවා හමුදුරෝග ම මතක එයා තමන්ගේ ඇබිත්තියට කතා කරනවා කියලා අපහමේ මේවේසිගේ පුතා කොහහි ගියාද ැ දිමුලාගල හාමුදුරුවෝ වේසිගේ පුතා කිව්වහම වචනාර්ථය ගත්තෝතු භහෂාව කෝෂාර්ථය ගත්තවතුන් වයිශ්‍යාවකගේ දරවා හැබැයි දිමුලාගල හාදුුරුවන්ගේ තියෙන සිවිල් බලය භික්‍ෂුත්වය නායකත්වය කොහේ ගියාද මේ වේසිගි පුතා කියන ස්වරය කියන්නට හේතුව මේ සේරම එකතු කරගත්තම භහෂාව නිරුක්ති අර්ථය ර්තය වෙනස් වෙලා නිකන් ලං ගතුකමට කියන වචනයක් ඒව නැත්තං ආදරේටි කියන එකක් ස්නේවන්තාමන්තනයක් හාසයක් එකුතු කරලා කියන මන් තොනයයක් බවට වෙන ව සහ ඒක පොදුබිවහාරයේදී අසභ්‍ය වචනයක් නොවනවා. මොකද අසභ වචනයක් නම් නායකහා මුදුුවන් වහන්සේ කෙනෙක් තමන්ලඟ ඉන්න සේවක ඇට වේසිගේ පුතා කියලාර කෝෂාර්තය නෙමේ කියන් දෙැකර රාජාගනය හාමුදුරුව අර උසමහත තඩි පෘතුල දේහධාරී හාමුදුරුවන් වහන්සේ. දැ උන්වහන්සේ කතා කරද්දී මොන ජටිය පෝග්‍රෑම් එකේ පටන්ගතත් පටන්ගන්නේ මෙන්න මෙහෙම. රනිල් වෙක්‍රමසිංහ මංබට කියන්නේ මයින්ද රාජපක්ෂ මංබට කියන්නේ. ගිරුවා පත්වේ. ඉරශ ඉරශිනවද ඉරශ් මං උඹට කියන්නේ උබේ අම්මට බල්ලෝ ඊට වසේ මං අර බෙල්ලංවෙල බුදුවෙච්චකාට කියන්නේ උබේ අම්මට අර කොටේ පොඩියකාට කියන්නේ උබේ අම්මට මං අර YouTubeු කරන ේ අම්මට ඉතාම ඇතදි කියෙනවා අර පට්ට ඒකිගේ අම්මට බල්ලෝ එහෙම තමයි බේකී හැදිලතියෙන් මේ පටට මේගේ ඇඳුම් මේකිට ගල් ගහලා මෙට රජ කාලෙ අඩුවන් දෙෙන්ට ඕන චරක බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුකාය. සුක දුක්කවේදීට සුක සැපය දේශනා කරන්නට. ඒ බහුජනයා තැන්තැන්වල වෙනස්. අපි භහෂා පාවිච්චි කරන්නේ අපේ නැන පමණට අපි දන්නවාකෝෂයේ සමහරු වචන පන්සීයක් කතර දන්නවා. සමහරු තුන්දහස් පන්සයක් කතර දන්නවා. මාචාරය සු්චර්ථක මරත්තුවාගේක් කෙනෙක් වචන පනස්දාහක්කතර දන්නවා. ඒ වචන තමයි පාවිච්චි කරන්න තමන් යම ප්‍රකාශ කරද්ද. මගේ ප්‍රකාශනය මට හරියට කියාගන්න මම දන්න වචන භාවිතා කිරීම මට හුරු වචන භාවිතා කිරීම අපේ ගෙදරදි අපේ ඉස්කෝලෙදි මගේ යාළුවෝ භාවිතා කරපු භාෂාව භාවිතා කිරීම වරදක් ද මම දන්නේ කාටහරි ආමන්තනය කරද්ද උගේ නම කියලා නාමල් රාජ පක්ෂ කියලනං ගේ භහෂ පටන් න්නේ උගන්නන්නේ මම ධර්මදේශනා කරන්නේ මම යාළුමිත්්‍රකම් පවත්වන්නේ මගේ ඉදිරෙනෙක් කෙනාට කියල නම් පිළිගන්නේ මේක වරදක්ද ඒ මගේ හුරුව ඒ මන් දන්නදී මන් දන්නේ අන්නේ භහෂාටික විතරයි මම සටිපට්ටානයේ ධම්ම පදය ජාතක කතා මේ ගැඹුරු ධර්මය බෞද්ධ දර්ශනය මේක පිලෝසෝපිියක මන්දන්නන්නේේ අප හාමුදුරුවන්ට පොඩිකාලේ සිවුරක් දාගෙන අදදි පොඩිුන් කියන්නේ පුතා කවුදරයන්නේ බුදු සාදු යනවා. පුතා වඳන්න ගෙදර ඉදම් බුදු සාදුට වදිනවා මේ කහ සිවර දාගෙනන්න අපි හඳරගන්න චූති කාලේ බුදු සාදු කියලා. මේක වැඩිහිටියවුඋනාම් පොඩියකා හදාගන්නවා මේ සිවර ඇතුළේ ඉන්නේ කවුරුුණත් එ අදා ඉන්නේ බුද්ධජීවරය සර්මච්චයන් වහන්සේ පොරෝපූ ු පැහැ බුද්ධ චීවරයට මේ බුදු සිවුරට ගරු කරන්න ඕන කියවත් මතයක්හදාගන්න එනිසා ඒ ඒ බුදු සිවර කියන ආකෘතිය ඇතුළ ඉන්න චරිතය මගහරන්ට කියලා අපිටඩිය උගන්නන ප්‍රබන්ධය ඇතු ඒගොල්ල මොනවාකරත්ඒගල විවේචනය කරන්නට මේ ශ්‍රද්ධ හා බුද්ධි සම්පන්න ඥානසම්භහරයක් තියෙන ප්‍රබුද්ධ මිනිසුන්ට බැහැ එතකොට අරක ඇතුළ ඉන්නකොට මෙ කියන්න පුළහ මේකම නේවේද පොඩිවුන්ට වෙන YouTubeුතු එක මේකත්ම වරක් කියලා තියනවා පිහියක් ඇරගෙන කලිස මැදගෙන තාම කලෙස මැට යොකක් අදින්නෙ නෑමම් කලසම් පාත් වනනා මුගේ අර අංගජාත පොඩ්ඩ පේනවා කමිසෙකුත් නැතුව හොටු පෙරගෙන ඊට වැඩී ලොකු පිහිියක් කරගෙන වලියට යන පොඩිුම් ඇඩෝ තැරිය තෝ කපලවා ඇපා කියලා කියනවානේ ඒ දරුවාඒ ඒක වචනයක් පත් සාහ සිකයි කියන එක ටයිතිනවා කියලා දන්නේ නෑ මේ පාතාලේ ප්‍රාථමික පාටමමාලාව තමයි ගවන්න එකනෙ එක දන්නේ නෑ. තමන්ගේ යාලුවෝ තමන්ගේ ගෙදරන්නයි තමන් එක්කට වැඩි හිටියෝ පවිච්ච කර භාෂාවත මෙයා කියන්න. එක හොඳද නරකද කිය දන්නේ නෑ. එනිසා භාෂාවයි භාසාාවයි දෙක භාෂාවදණ්ඩක් පුළුහන් විදක්ද විදියට භාෂා පාවිච්චි කරණන්නක් පුළුහන් මොකද? භාෂාව නිරුක්තිය වෙනස් වෙනවා කියන ස්ොරය අනුව කියනෙක් කෙනගේ සිවිල් බලය අනුව දැ නිදස් වුනක්ම කියවු කියන සොරය ඒ සොරයඇත් එක බාවිතා කරන අභිනය මේ උඹේම් මගේ දබර ගිල්ල මා කියන එක අර්ථයට තිවර කරන්නට අර්ථයට තවර්ථයක්ගේද හේතුවෙනවා සහරලාට කියෙනවහෙම අම්මට කැරි අකාල දැක්ක අදරෙ හිුත්තෝ ආදරයහිුත්තෝ ප්‍රේමේ ප්‍රකාශ වෙනවා අඩ පට්ට කැර ච කැරි වැඩේ අපි ස්සර පටකිෙනක පාවිච්චි කර නරක පට්ටවේසි පට්ට බැල්ලි දැ කියන්නේ හොඳ ෆිල්ම් එකත් දැකක් අයම් පට්ට වැඩන්නේ අ ස්පිච්ච කන කොමදූ පට්ටමෑන් මචන්ග අර්ථ වෙනස්වවී තියෙනවා ආදරයට කොල්ලො කිල්ල බල්ලො කියන ඉතින් කියපම් බල්ලෝ භාෂ්‍යර්ථ වෙනස්වීෙන්ට පටන් ගන්න. සමහර වෙලාවට ලිකිත ශිෂ්ඨ භාෂවිතියන වචන පොතිේතියෙද්දී සදාචාර සම්පන්නයි ශිෂ්ටයි පොතින් එලියට ගත්තම අසබ්‍ය ඔන්න බල මම බවවචනය අපි භාෂාවේදී උත්තම පුරුෂයි ම ඉදිරීගෙන් අය තෝ තොපි මධ්‍යියම් පුරුෂයි. මමත් ම ඉදිරීංගඉන්නයත් හැර සෙසු නම්ගම් නිමල් කමල් නිල්කමල් ප්‍රථම පුරුෂයි දැන් තෝ මධ්‍යම් පුරුෂයි මේ මන් දෙන තොපි මධ්‍යියම් පුරුෂයි හරි. දැන් මේක සමාජදී භාවිතා කරන්න පුළුවද දෙැ මම ගුරුකාමරයට හහිළ පොඩියගෙක් හන. ටීච තෝ මොකද කරන්නේ. තොපිට ඉන්ටවල්ද තොපි නම් වරු ජාතියක් අපා තොපි අද මරුවටේ ගැල්ලුවනේ කිවොත් එහෙම තීෂ බැව දරුවට ෙතක තීචමක් කතාරේ මධ්‍යම් පුරස ඒක වච වන ස භහෝ වචනෙන් ටිච පොත යෙනෙ ක නි ගැන්නේ. අපිට බොලොන්ද පන්සලකට පල්ලියකට කෝවිල්ට හිලකා. මේ තොගේ දාන හෙට මට තියෙන්නේ ො තෝ මදධ්‍යම් පුරුසනිසා. භාෂාව අර්ථ වෙනස් වෙනවා මූඩ් එකත් එක්ක වෙනස් වෙනවා කෙල්ලෙක් කැනෝටි කියවා යි යි නගී යි යි චලනය වෙනස් වුනොත් හායි පුකමිරකුව හායි හායි මෙමකරොත් හා මෙමකරොත් බිරිපෝට් එක දාල හිරේ දණඩක් පුළුවන්. හායි හායි කිව්ව කියලා පුළුවන්. ඊට පස්සෙ නාටියක. කාී මේකප් කරලා ප්‍රසාාංගික් කලාවට තියලා ඉස්සරයින් ප්‍රේක්ෂකා ගාරයක් තියල වෙන හැඩේකට කිව්ව විශේෂණය ුද්දාල සො සබන් ගගා සදහබා ප්‍රේමයක් ආමන්තනයක් ලස්සනක් ඇඟෑලුන්කමක් සාහිත්‍යයක් එනවා කොහරකට සදධ්‍යයක් දරක්ක එෙන ආ ආ මචම් ලූෆිල්ම් එක අපෙන් නොද ගොහරි කොමද හාහායක අර්ථ වෙනස් වෙන් කියන විදිහෙෙන් වෙනස් වෙනවා භාෂාවෙන් වෙනස් වෙනවා කියන ප්‍රකාශනයෙන් වෙනස් වෙනවා ඒනිසා මේ භාෂාව භාවිතා කරන අයගේ බලයත් එක්ක ස්වභාවයත් එක්ක ආයතනයක් එක්ක විශේෂණයක්ත් එක්ක අරථ වෙනස් වෙනවා ප්‍රතිචාර වෙනස් වෙනවා හරි නි නිද සොනක් වුවොත් එහෙම අපි අඳුරන්න ඇති ගෑන මොකක් කර වචනයක් බහ විතා කරාම අපි ගනවා ගල් ගසා මරාදාන් ඕනම් හෙල වෙල්ලෙන් ඇවිද්ද වන්නඩ ඕන උසාාවයවන්න හොඳ නෑ නඩු කියන්න හොඳ නෑ ම පරවෙේ ෙට් එක මහම් මනොත් බලා ගණඩ ඕන මූන්ටික බලා ගනිල්ලා. මුන්ටික කෞුද කියල හොයා ගනිල්ලා ම හිරය ව්ඩ ඕනිි ගියම අපපේ සෙට්තිකිින්නවයි හ ඒද කටනදි අරයේ ඒදී පුකගන බලාගා හිරේදී ඒ තමයි හම්බන ප්‍රතිචාරය හැබැයි මෙහම කිවොත්ෙන් බුදුන්ද ජේසුස් දකෙරලිව පේශ්දී පාදිියක Tීසිය එකක් උතුරේ රාහුලවාගේ නාට්‍යයක් කේකේ සමන් කුමාගේ නේරංජනයේ ස්නානය වගේ පොතක් ඒම නැත්තං ටෙනිසන් පෙරේරගේ දැතිරෝදෙන් උපන් බදුන්වාගේක මාටය වික්‍රමසිංහගේ බවතාරණයවාගේ පොතා. හමන් හෙසල්ගේ සිද්ධාර්ථවාගේ පොතා. එමනත්තම් වික්‍රමසිංහගේ ජාත කතා විමසුමවාගේ පොතා. නත්තන් තවත් මාට වික්‍රමසිංහ එතරින් හටි හිෙල්ලිර වෙලා ගුත්තිර ීතේවාගේ පොතා. මාක්ස්වාදය සහ බුදුදහම සසඳපුූ මහචරි ෙස්මන් මල්ිකාරච්චගේ පොතා මේම සම්බන්ධයෙන් අදහස් වෙතරන්න වෙයි මේම කිවොත්යෙ? ගිරුවා පත්ව මේ ශ්‍රී ලංකාදවිපයේ දක්ෂිණ දේශයේ වසබලගේ කාල හිඳම් ඇවිල්ලා දුටිගමනු පම්පරාවෙන් ඇවිල්ලා වාරාණයාසියෙන් ඇවිල්ලා සුද්දහෝදනගේ ඥාතිීන් කිව්වොත් එහෙම අර්ථ වෙනස් වෙනවා. යිතිහාසිකව අකණ්ඩව අවිච්චිනව පවත්තගෙන පර්ේෂණයක ප්‍රතිඵලයක් වියුතුයි ඒ විද්‍යවතාගේ ශ්‍රීීමකයිෙන් දේශනාමුණ ර්ථ වෙනස් වවා ප්‍රකාශකයාගේ සිවිල් බලය අනුවත් ඒ ප්‍රකාශනය අනුවත් ඒවගේ තියන බර භාෂාව භාෂාව වචන භාවිත ය අනුව වෙනස් වෙනවා නිකන් කිව්වොත් එහෙම ආචීවුනත් මොද හොඳට ලව් කරන නම් කිය පොඩි අවුලක්ත්තියනොවාගේ දයිනවා භාෂාව ඔය ඕමන තරම් අසභ්‍යයිද ඇයේ. ිෙ කියන්නේ වුරුදු හැතැක් ඇත පහක් කෙනෙක්නේ ඒයාවුනත් තුොද ලව් කරනවනන් කිව් හම ඒකනනිකන් අපේ සසාදාචාර විරෝධී වායකත් දනවනන්නේ හැබැයි සාහිත්‍යව ලස්සට කියන්න පුළුවහන් අවුරුදු අසුව අනුවක මිනිහෙකුට ගෑනිය පෙනිලා හීනෙන් වගේ පැදරම් සුක්‍රාණු පහවුනා කියන හීනෙන් වගේ වෙන විදිහකට කියන්න පුළුවන් සිරිහනේ ලනුව ඉහිරරි සුසුම් ෙල්නරෑ නැතට නොහුරු කඳුලු බින්දු පැදුරුවට මුහූ වෙලා ගේ. කියන විදිහ අනුව අර්ථ ය අනුව තේරම. රජුව කිව් හම කුණුහරප වියන්ගින්කහම කුුණුහරප නොනේ කක්තිය. සුද්දෝදනගේ කොල්ලා කිව්වා හම. බහසර්ථයම කත්ද. සුද්හෝදන සස්ට්‍රිය වංශය ගොවිකුලය සස්්‍රය කත්වය නියෝජනය කිරීමේ නාමය. තමයි සුද්දධනගේ කෝෂර්ථය වචනර්ථය හැබැයි ශබ්දකෝෂකරුවන් මේ විදදි සුද්දෝදන කෙලින් ලියනවා සිද්ධර්ථගේ පියා සංකේතයට නාමකරණයට අර්ථයක් කොබනු කොල්ලා කොළුවා ගැටවරයා ලදොරුුවිය ඉක්මූ කෙන කුමාරයා තරුණය යව්වනයා ගැටවරයා අදී වචන තියනවා එතකොට සුද්දෝධනගේ කොල්ලා කියන එක තියවා සුදවුන් රජතුමාගේ කුමරා කියනෙ කුමතම කොල්ලෙන කුමරා හැබැයි සුද්දහෝදනගේ කොල්ලකි වූහම සුද් කුමාරයකි වහම බහු ජනතාව අතර වැඩි පිරිසක් අතර මේ නම දන්නා අතර සිද්ධහර්ථ කුමාරයා ගෞතම බුදුන්ගේ ගිහිකාලේ පිළිබඳව අර්ථයක් ස්ථානගත වෙලා තියනව එක වලක් පඩ රෑ. ඒ වනාට සමහරලාවට සිද්ධර්ථ මල් හෝත්‍රකොම් ඉන්දියාවේක්ෙනෙකට නලුවෙක් හෝගයක ෙක්මතක් වන්න පුළුවන්. අරුන් සිද්ධහර්තනකම යාපන අයට තරුණෙක්ම තක්වවෙන්න පුළුවන්. සිද්ධර්තන්ම උතුරේත් මේ උඩරාට කු කරේ ඉන්න ඇමිතිකරෙක්ම තක්වන්න පුළුවන්කමක් තියෙන ද්ධහර්ථ කිව්වාම තෙල් වර්ගයක් මතක්වෙන්න පුළුව යි සිද්ධහර්ත තෙල් පොඩ්ඩක් ගනිීමම අප හරියයි කියල මතක්වෙන්න පුළුවන් නමට එහෙම අර්ථයන් තියනවා යසෝදර කිව්වාම සිද්ධහර්ථගේ බිල්න්න මතක්වෙන්නක් පුළුවහන් චන්ඩිකා බඩ්ාරනාක දුව මතක්වෙන්න පුළුව ගොති චඩි බණඩාරයක දුව යසෝදර යසාදර ඉස්කෝලය මතක්වෙන්නතු පුළුවහන් හොදයිස්කොල ත්ක් ද පුලළහන් වස් දැ මේ කොල්ල කියනෙකි සමහරුන්ට වෙන පැත්තකී දෙන්නඩක් පුළුවන් මංගල සමරවිරත් එක වැඩකරපුු අයට එහෙෙ යද්දී කෝචොක්කරද්දිී ඔය මංගලගේ කොල්ලා කිව්වහම වෙන වියංගාර්ථයක් කෙවිල වෙන කණඩයවා කිරිද්දගන්න හරි ලොකොහන්තුරන්ගේ කොල්ලා පපල් කොල්ල ඔ රනිල්ගේ කොල්ලා එකන රිදන කණඩාාව වෙනස් වන්නපුළවා බහසාාව ඇතුි හැබැයි සුද්දෝධනගේ කොල්ලා උපංගමන් ඇවිද්දා කිව්වහම සහ කවියක්කෝ ගහතාවක් කිවවා කිව්හම ඒවාකිටිකෙන් තවරු කරනවා මේක යන්නේ සිද්ධහර්ථ කුමාරය ගැන තමන්හිල් එකත්ත. මේක හැදෙන්නේ කොහොමද මේක වෙෙන් වෙන්නේ කොහොමද මේක හොයන්න පුළහන්ද අර චේතනහම් භික්කවේ කම්මන් වදාමී කියන චේතනාව මේක කියපුයකින් මේක විනිච්චේ කරන්න පුළුවන්ද මේක කිව්වෙ එක්කෙනගේ සිවිල්ල එක අනුව මේක අර්ථදක් පන්නඩ පුළුවන්ද ඒ වගේම මේක කියලා තියෙන්නේ අර ප්‍රශස්ති වහරින් නොවන නිසා ප්‍රශස්ති වහර කියන්න කම් බලන්න මහා භහරතයේ උතුරු පෙදෙසට වන්නට තිබුණු කලාපයක අතීතයේ රාජ්‍යක්වයේ දරන් ලද සුදවුන් රජතුමාගේ එකම පුත්‍ර කුමාරයා කියල මෙහෙම කියාගෙන ගියානම් ප්‍රශස්ති භාෂාවටේදී සමහර වෙලාවට අ ආච්චි හොඳට ලෞකරනවනංවාගේ කේන්තියක්කෙන් නැතිවඩ පුළුව මේකම ප්‍රශති භාෂාවට ගෙන් පුළුවන් ඒ කියන්නේ ඕන කුණු හරපයක් ඕන ඔබ අභ්‍යයි කියන දෙයක් ඕන්නම් පුළුවන් ඕන බූබෙට්ටක් භහසාාවේ භහසාාවේ වචනවලින් අයිසින් කරන්නට පුළුවන් ලංකාවේ විවිදාගම්මල ධර්මදේශකයන් නිවේ දෙක නිවේ දෙකාවන් ප්‍රවෘති කියීවනය දශ්පාලනය කරණාය කලාකරුවන් භාෂාව කාලයේ ටොබින රස අයිසින් වලින් අයිසින් කරලා ප්‍රධානය කරනවා. ඕන ගූබෙට්ටක් භහෂාවෙන් අයිසින් කරන්න පුළුවන් කමක්තිර. එනිසා කොල්ලා කියන එක භහෂාවෙන් ඕන්නන් කුමාරයා කියල ශබ්ද කෝස අර්ථගෙනල්ලා මේ කුමාරයා ගැනයි කිව්ව කියලා අයිසින් කරලා අ ශාස්තිය භාෂාවට ගන්න පුළුවන් කමක්තිරු. මෙ සියල් එකතු කරම් පැහැදිලි වෙන්නේ. ආදම වගේම. අග මේ සම්ප්‍රදායන් වගේම අග මේ රීතීන් වගේම ආදමික භහෂාවත් නිර්මාණය කරන්න මිනිසා. ෆොලොන්නරු කාලේ අමාතරොල අදලිව භහෂාවට බැරුවූ යනවා සාමාන්‍ය මිනිස්ෂුන්ට තේරෙන්ඩ බන කියයන් දැන් ධර්මසයන හාමුතුරුවන්ට සිද්ධ වෙනවා දමදන කාලේදී තේරෙන්ඩ බණ කියන්න භහෂ වෙනස් කර යකට හේතුවත් කිය හේතුව කියන්නේ ුව දවත් ුසක් චන්ද ඇතිව ධර්මායෝගේයට ප දෙ ලතිින් බන ැන පින්කම් හැර නිව දහ ගනිත් නම් එවන් වූ සත්පුරුෂයන්ට වැට සඳහද රත්නාව ලඩියම කිය නුවන මදවත් නුවන මද නුවන නැති නුවන අඩු මද බුද්ධික මෝඩ උන්ටයි බනකිව මේක මේ ධර්මශ සර හ තුර උපට ගැනීමක් එන බණහනවුම් වැඩි හරයක් නුවන මදවත් නුවන මද මද නුවන තියෙන මන්ද මානක තත්වයක් තියෙන අඩු නුවඩත් යෙනීම නොුවන මද නොවන මදවත් හැබැයි කුසලක් ඡන්දය ඇතිව අම්මා දි්‍යලෝක යන්න පින් කරන්ඩ කුසල් කරන්න හරී කැමැතිවනේ මරාගරනත් මැරෙන වරාසාබිීම කුසලක් චන්දය චන්දය කැමැත්ත. ඕවන් තර දරුවත්තා මේකර දීලා දරුවත් පොලිසිීර දීලා මිනිහත් පන්සල්ට දීලා දේපල ටිකක් පන්සල්ට දීලා හරිකමන්නේ නිවන් යනවන කුසල චන්දය පින් වැඩි වෙනව තමයි මිනිසු හිංඟා කාලා ගෙදර යනගම ඒකෙන් ටිකක් පන්සලි පිකෙටට දාලය කොවිල්ට දාලය කුසලච්චන්දය දිවිලුව ැනති නාශාව. අන්න එහෙමයට තේරෙන්ඩ බන කියන්නට තමයි ධර්ම සෙන හදුුරු බනකින්නේ එක කැන කියන විදිී. ඒනිසා අර චරකභික්කවේ චාරිකම් මේ භික්‍ෂූන් වහන්සේලා සිරධනාම දේශනා කරන්නේ ඉතිහා සේවිසින්, ආගම විසින් උගන්වා තියන ප්‍රබන්ධගත කරල දී තියෙන දේවල්වල තමතමන්ට වැටහෙන පමණ තමතමන්ට තේරෙන පමණ තමතමන්ගේ භහෂාවය පමණ හැබැයි සියල්ලේම එකතු ආගමික සංස්ථාවය ප්‍රකාශනයක් අ මඩ කලපීන්න හාමුදුුවන් වහන්සේ උන්වහන්සේට උන්වහන්සේට තේරෙන උන්වහන්සේගේ ප්‍රශ්නය ප්‍රකාශ කළ හැකි භහෂාව භාවිතා කරමවා කේතිගම් බයින. පෛත වන්නාරට චැමිතින්ට බයිනෝ මේ පවිතා පට හුත්තිට එඩෙ කිය පන් යි් බිගෙනනතා කරන්න කියලා. ඒ ප්‍රකාශනයට සමාජ දේශපාලන ආර්ථික දැනුම්මටම් අයිති. එද ඔස්සි කිරවද්ගො හාමුදුරුවන්ටත් තියෙන හෙම කලාපයක් එබ නහන අයිටිකක්. එද කොටිය ොඩි හාදුරුවන්ටත් තියෙන. උඩි හාමුදුරුවන්ටත් තියන අරහාමුදුරුවන්ටත් තියෙනවා. මේ සේරම ආගමික ප්‍රබන්ධයක ආගමික සංස්ථාපිතයක ප්‍රකාශකයෝ මේ බොහෝදේවල් ඉදිරිපත් වෙන්නේ කලාවේ නාමයෙන් කලාව කියන එක හැමවෙලාවම ප්‍රබන්ධිතයි පරිකල්පනීයි කවියක් කෙටිකතාවක් නවකතාවක් චිට්තයක් නාට්‍යයක් සිලමාකෘතියක් හැමවෙලාම ප්‍රබන්ධිතයි ගොඩනන්මනලදයක් සංස්කෘතික නිමැවක් පරිකලපනීය අදහසක්. එන්සමයේ මේ කලාව කියනක ඇත්තටම ආගමිකස්ථආගමික සංස්ථාපිතයට කලින් මේ කලාව කියනකේ මුූලාශ්‍රතිීන සංගීතයේ චිට්්‍රවල මූර්තිවල මූලාශ්‍රති හස තියනවා. හැබැයි එක කාලෙකදී ආගම සංස්ථාපිතයක් වෙනවන්නේ ආයතනයක් වෙනවන්නේ රාමුගත වෙනවන්නේ ගම මේ කොටස්ටක ලිකෙතව ලියවෙනවනි නීතිද්ධය රීති පද්ධතිය කැෙනවනි ප්‍රබන්ධය තහවුරු කරනවන නිසනක් වූදොත් එහෙම ජේසුස් වහන්සේ රජ්‍යත්වය ඇතිබුණු පරම්පරා ගානකම් පිළිගන්න නඇතුව ඉඳලා එක්තරා කාලකදී රාජ්‍යය ජේසුව පිළිගැෙන සංස්ථාපිතියක් කරනව ක්‍රස්තිනයාල බෞද්ධගෙනමමුූ දහරය ගත් ොත්හෙම බුදුන් වහන්සේ පිරිිවන් පාලා කාලයක් ගට පස්සේ චණ්ඩාශෝක ධර්මාශෝක වීම මේ ව්‍යාපෘතිය සඳහා මේ අගම සංස්ථාපිතියක් කරනවා. ගාතා ලිය වෙනවා ප්‍රබන්ධය ගොඩනගනවා නීති ්‍රීති කැපදේවල් අකපදේවල් මේ එකක්ත් බුදුන් වහන්සේ ලියපුවා නෙමයි කියලයි මේ බෞද්ධ සාහිත්‍යී තියෙන සාහිත්‍ය තියක බෞදධිතය හසේ තිය එක. එවනැත්ත පත පොතේ තියෙනකක් එව ලියවෙන්නේ ෝ කාලී තුර සංස්ථාපිතය හදනු එදානිඳම් ව්‍යාපාරි කාහිතනයක් පිදිහට සංස්ථාපිතයක් පිදිහට මේක නියෝජිතයෝ ලෝකෙවට යනවා දැන් එක ලංකාවට අප නියෝජිතය වසින් තමයි සලකන්නේ මදුමහරහතන් වහන්සේ ධර්මාශෝකගේ පුතා ආගමික සංස්ථාපිතය හදනට පස්සේ ඊට කලින් තිබිචි කලාවන් තමන්ගේ අදහසට තමන්ගේ මතයට තමන්ගේ ප්‍රකාශනයට තමන්ගේ වැඩ පිළිවලට තමන්ගේ ව්‍යාපාරයට ගැලපෙනවනම් එකී කලාවන් අනුමත වෙනවා අනිත් ඒවා වාරණය වෙනවා ඒව සුදුසුනය එනිසා ආගම් විසින් හදනවා කලාවේ පිළිගන්න කොටසක්සා පිළි නොගන්න කොටසක්. බොහ විටි තිහාසේ දෙ ලංකාවේ ගත්තොත් එහෙම වෙද මහත්තයයි උගන්න පිියෙක්කෙනයි මූර්ති ශිල්පියයි චිත්‍ර ශිල්පියයි මේ ඔක්කෝගෙම ආයතන ගත බලය තිබුණ පිරිගඳට හන්සට මේක තාව ඔක්කොටි බිහුණ එකය අධිරාජවාදන්නාවට පස්සම ගිහිව අතටන්නේ එතකම් බහුතරයක් කියවෙන්නේ භික්‍ෂු නම අාවඩියක් මේ සංස්ථාපිතියක් වනාා කියන්නේ ආයතනයක් වනාා කියන්නේ එක කම්පැණි එකක් හැදෙනම් කම්පැනිට පොඩිපට රූල් සැදෙනවා මාර්කට රූල් සැදෙනෝ දැන් මේ කස්ටම බේෂයක ඉන්න එක එක තැන්වද සමහට කස්තම බේසිය ඇමෙරිකාවී දැන් ඉංග්‍රීසියෙන් බණ කියන්නඩුව ඔස්ත්‍රේලියාවට බෙනම කියන්නුව අපිතම කෑමවියන්න කැමැති කන්න කැමති ගුෘහණියෝඉන්නව කිය ඒලට බෙනම කියන්න්ඩුව එකනි කස්තම බේෂක හදාගන්නේ එක එක්කන එක එක විදිහට මයංගනයට රාජාංගනයට කිරිබද්ගොත බුද්ධත්වයට පත් වනාම කාගමට මඩ කලපත හැබැයි මේ ප්‍රපෝමන්ස් ඔක්කොම කරන්නේ මේ ඔක්කමම් ප්‍රපෝර්ම් කරන්නේ එකම කම්පැනී එකට ප්‍රපෝමම් ආර්ටයකදී ගාමනි ෆොන්සේකට කැමතියි කැමතිනයි ප්‍රදීසිල්ලට. ප්‍රඩීසිල්ලට කැමති සමාටක්කමැති දොන් සිරිසේනට. හැබැයි මේ ඔක්කෝම සේවයකරී සිනමාවචන. ඒ වගේ සමහර වෙලාවට අපිතු පැල්පත් සහ මුඩුක්කු පරිසරයක අපි ත්‍රීවීල් පාක එකක් ඇසුරු කරගෙන ඒම නැත්තන් එහෙම ඉන්න පිරිසකට බණ කියද්දී එ පොපෝමන්සක දන්න ඒ ගොල්ලන්ටනනි. ඒක දකින. වෙනවිදිකට හිතන සම්භා්‍යයි කියලා හිතන වෙන ලැකයා කරණ අය අයයූ වර බණත කියලා කියන්න ඉඩ තියනවා. මේගොල්ලු කියන් තියෙනවා අරබන මෙලෝො එක්කට තේරෙන්නේ අනි ංකිහිවරල. එනිසා ඒ ඒ කාණ්ඩවලට තැනට ඔබින් ගමට ඔබන්න නගරට ඔබන්න පිටටට ඔබන්න ගෘහණට ඔබන්න රෝගී කාන්තාවට ඔබන්න ස්වාමයාට ඔබන්න ව්‍යාපාරිකයට ඔබන්න ඔක්ක මේ සංස්ථාපිතය ඇතුළේ මේ සලි දෙනා ප්‍රපෝම් කරමින්ඉන්න. කොත් තමයි මේ කම්පැනියක වඩා දියුණු භහාවයට පත්වවෙන්නේ මේ සෙල්ස් මන් අතර ගැටලුවට හට ගන්න පුුවන් එකකෙ සෙල්ස් වැද නිත එක නට ගැට හ ගන්න පුුවන් විේචනයන්න පුළුවහන් විවේචනය කරමින්ද මේ සෙල්ස්මන් ලා අතර ගැටුම් හට ගනිමින්ද. සේවය කරන්න හැබැයි මේ කම්පැනිය වෙනමේ. වඩාත් සරල නිදසනකට යම් අපිතම වැඩිමොට සද්දා සීල හාමුදුරුව බණකද කියනවා කාන්තාවකගේ හිසේඉන්න වූ උකුණන් ප්‍රමාණයෙන් කියන්න පුළුවන්. පාපකර්මය ප්‍රමාණය. කාන්තාවක් වෙලා ඉපදීමේ පාපකර්මය. පූරු ආත්මයක කරපු පාපකර්මවල ප්‍රතිඵලයක් වසයෙන් තමයි මේ ඉස්ටී නිමිත්තක් සහිතව ගෑනු උපදින්නේ ඒක පව්කාරකමක් කියලා. එතුර කවරු හරි කියන්න පුළුවහං ඕන ඒ වනම් බුදු හාඳදුරුවෝ කියලා නෑ කියල නෑ. ඒ බුදුබන තමයි වැලිමඩ හාන්දුුරුවෝ කියන්නේ බුදුබන තමයි. තවකිෙනෙ කියන්න පුළුවන් කොටි හාන්දුරුවෝ කියන බනක් කාලා ැකොට හඳරුව කියනවනේ මං ගමකට මේ ගියා එතකොට මේ කාන්තාවක් ජංගිියක් දැකිය ජංගි කියන්න්න පා කියල ජංගිල තුකය රොකටක් කියන්ඩ ඒ බුදුබනද කියලා ඔහු ඒවා බුදුබන තමයි මේ සීලු දෙනා කියන්නේ බුදුබන තමයි දැන්හයි එතකොට බලංගොඩ ආනන්දමයි ඉත්‍ර හාඳදුරුවකිවේ ඒත් බුදුබන තමයි. මටියේ පඥාසය හාන්දුරෝකිව්වේ ඒත් බුදුබන තමයි ේරුකාණයේ චන්දම ලහන්දුරෝකිවේ ඒත් බුදුබන තමයි ප්‍රොපෝම් කරන විදිහ කියන විදිහ එකනෙකට වෙනස් වෙනවා එකම ආයතනය එකම ආයතනිික සභාවය ව්‍යාප්ත කර ගැනීම සඳහා විවිධසරූපයෙන් ඒ කාලයට දපේට දේශයට අනුව ධර්මදේශනාශෛලීන් උදාහරණ උපැහැරණ මේ ආර්ටික ඇතුළේ ප්‍රබන්ධය ඇතුළේ වෙනස් ව විස්සරාට යන අපිතම් භික්‍ෂුන් වහන්ස එකෙනෙක් අපායක් ඇඳල පෙන්න්නන අපාය මෙන්න අපායි පොළව මේ උසේ තමයි ඉන්නේ මේ ආයතනය නියෝජිතයා කියන්නේ ඇත්තක් එයට සාපේක්ෂව. වැඩිමට සද්දා සීල හාමුදුරුවෝ අපායක් ගැන කියීරුම්. කාමය වැඩිවනාම අපායේ අසූචි ගොඩේ වැටුනහම උඩ පනිද්ධී මේ ලිංගයන්ගෙන් ි කෑලි ගූ කෑලි විසි වෙන අලු මේ කැත්තක් තමන් අහලතිීනදී තමන් දන්න දේ තමන්ට හිතන දේ තමන් පරිකල්පනය කරන දේ තමයි මේ කිය කලාකාරයට වගේ පරිකල්පනය කරන දේ කියු ආට්කර්මයගේ පරිකල්පනයට අපිතම කොමඩිය එක්කට කවුහරි කොමඩියක් කරන ඔභහෂාවේ කවරරි අභුරූපණයක් කරන කරුර වෙසක් කූඩුවක කලු කොලාලවනු කලු කොළවල සුදු එලියක් දානු අවිද්‍යාව මැදින් විද්‍යාව මතු වෙනවා කියලකන්න. සිිට්ටයක් අඳනු. මේ සමාජ සංස්ථාවපිතය තියෙන සමාජි දේශපාලන ආර්ථික ගැත්ලු ප්‍රශ්ණ කරනු ඒකරත මන්ගේ පරිකල්පනය ලෝකෙදේ ලියනවා. අන්නේ ආටිස්්ට කියනවා දෙවයන් වහන් සේවත් ආටිස් කෙනෙගේ පරිකල්පනයට බලපෑම් කරන්න බෑ. ඔහු වර්මයෙන් නෑ. මොද හ රිල්පනය කරන්න ඔවු නිර්මාණය කරන්න කලාකරුවෙක් පවිදිහට ඔහුගේ පරිකල්පනය ලෝකය ඒ ඒ එක ආර්ට එකක් ර්ටක් පරිකල්පනය කරන එතකොට ආටෙක්ක පරිකල්පනය කරන දේ ප්‍රශ්න කරන්න බෑ ඒසා ප්‍රබන්ධ ප්‍රශ්න කරන්න පා ප්‍රබන්ධ ප්‍රශ්න කරම ප්‍රබන්ධ විශවාස කරන ද විදෙන ගුත්තිල මුසිල දෙන්න ගුත්තිල ගරුවරයා මෝසිල ගෝලයා සමතැන් ඉල්ලවා කියලා සක්‍රයාගේ උදක්විල්ලල ගුලිතුනක් කාලා මෝසිල පරාජය කරා එනිසා ගෝලයෝ ගුරුවරු ඉක්මයන්න හොඳනෑ කියලා ඒ ඒ ගුත්තිල තමයි බෝධිසත්වයෝ කියලා එයා සම්මා සම්බුදුන් වහන්සේ බවට පත්වනාකුවම සාදු කියනවා හැර අරර බ්‍රඩි කල වන්වාගේ ප්‍රශ්න හන් දෙපා විද්‍යාවෙන් ප්‍රශ්න හන් දෙපා කිය අහන්න හොඳ නෑ කොමදහන්නේ ඒ කියන්නේ ගුලිකාල තබයි දිනුවෙනේ එක තහන ගඋත්තේ ජැක් ගත්තා ගුත්තිල මූසිිල පවු ජා මූසැලුවෙනන් පෙන හිටන් දනි ෑ චන්න ඇමතිය නේරංජනාවෙන් එහාට මෙහෙම සිද්ධහර්ථ සමග සිද්ධාර්ථ කුමාරයා සමග නේරංජනාවෙන් උඩීන් ගඟ උඩීම් මෙහෙම යනවා මෙ චිට්‍රයක් පරිල්පනය කරලා යෙන මෙම අදහ සක්කප හලතියෙන. මේ ප්‍රබන්ධ ගොඩන්න කල තින අශයා උඩීයන. නේරංජනාගාවට එක් කරගෙන ගිහිල්ලා මිත්‍රයේ කිවොත්තහෙම මචන් අර චිත්‍රේ තිබනටහෙම මේ ගග උඩීම් පැනවෙඩ බෑනේ මොකද මේගග විශාල වසයෙන් පලලයි. මංඉන්න මේ විේරමිනන් ගත්තොත්ේම මහරගම හරයට තර පලයි මේ ග මේකගගේ වතර . රමක්කුට මේ බැහල වෝන් තරම් ඇවි දෙගෙන න්න පුළහම මේ රජාම මේ කියෙන් හරි බෞධක රුපය කියල මෙතෙන්ට ගීලා පෙන්නුවත් ඔල කියන්ට ෝනි නෑ මචන් උඩින් තමයි තන්නේ ඒ මැජි ක්‍රීලෙස එක තමයි තියෙන්නේ බලය කියනක සුපමෑ නඩින් යන්ඩෝනු ස්පයිඩමෑන් යන් ඕනු එතකොට කතරගම දෙවියන්ට තියෙන ඔළු හයක බලයක් තියෙන්ට ුව ද ාවන අලා අරාද සරදී ගන කියාද කියන්ටඋුන් කෑගල් ඉධම්මචං අඩි තුන්ට තමයි උතුවන් කන්දෙන් අඩිය තීලිවරලා මහන් ොර්ට ගිහිල තියීම එතරට තමයි ශර්දීය ලොකුවෙනි. ප්‍රබන්ධය ආට්ටක භහෂා විසින් මෙම ගොඩනැංවීමක් කරුණු ලබනෝ ඉතිහාසය හැම්බලාවමු. ගොඩනැවීමක් කරුණු ලබනු දැ. අපි මෘර්ති ශිල්පියා සබුදුරජාණන් වහන්සේ අඩි පහකට හදන්නේ අසූුවට රියන්ට හදනවා එතුර තරකරොත්තයෙම කවුරු හරි අපි වගේ සාමාන්‍යය පුෘතජ්‍යන පුද්ගලයෙක් තමයි බං සිද්ධහර්ථ ඔය සාහිත්‍යයෙන් ගොඩ්නගල තියෙන මූර්තියෙන් ගොඩ්නගල තියන ආර්ටිකෙන් ගොඩ්නගල තියන ඔය අසුවට රිය මැට් කැඩුහම තමයි ඇත්ත සිද්ධර්ථ ඉතුරුවෙන්න්නේ කිය තව පුළහන් උස ප්‍රමාණය වැඩිකරන්ට ඕනි භක්තිය ප්‍රමාණය වැඩි කරන්නටඕන. ඒ ප්‍රබන්ධ ඇතුළ එහෙම තමයි ආගම් දේශ්පන් පක්ෂ ආධමික නායකයෝ මේ ඔක්කම පවතින්නේ මේ ගොඩනැන්වීම ඇතුළිඉනිසා කිරිබත් ගොඩත් බෙල්ලං වෙල බුදුන හාමුදුරුවන් වහන්සේ එතකොට උඩුවේ හාමුදුරුවන් වහන්සේ කාගම හාමුදුරුවන් වහන්සේ තරාගනය හාමුදුරුවන් වහන්සේ මේ සේරු දෙනාම කියන්නේ ඇත්තක්. ඒ නිසා වැලිබඩ හාන්දුරුවෝ කියන එක ඇත්තක් වෙලා කොටි හාන්දුරුවෝ කියෙනෙක බොරුවක් වෙන්නෙත් නෑ කොටි හාන්දුරෝ කියනෙ ඇත්තක් වෙලා වැලිබඩ හන්දුරෝ කියෙක බොුවක් වෙන්නෙත් නෑ. මටිය පං්ඥාස හාන්දුරෝකිීවේ ඇත්තක් වෙලා රේරෝකාණ හාදුුරෝක ොරුවක් වෙන්නෙත් නෑ මේ දෙකම බොරුවක් වෙලා බලගරට අන්දමෛත්‍ය හාදරුවෝකිවක ඇත්තක් වෙන්නත් නෑ. මේ එකක් බුදුබන වෙලා එකක් බුදුබන නොවන්නේ නෑ. එකක් ප්‍රබන්ධයක් වෙලා එකක් සත්‍යයක් වෙන්නේ නෑ. මේ සියල්ලම ආගමික සස්ථාපිතයේ ගොඩනැංවීම් ඒ ගොඩනැංවීම් කාලයෙන් කාල්ට වෙනස් වෙනවා. සුපමෑන් හදපු කාලේ ඇමෙරිකාවේ කලිසමුඩින් ජොකයන්දන. දැන් ජොකා පරිනාමේ වෙලා සංස්කෘතිකව ජොකා නැතිවෙලාමියයන්නත් තිඩ තියෙනවා. ඒමතමයි ඉතිහාසය අනාගතය වර්තමානය ප්‍රබන්ධත් එක්ක ගොඩනගන්නන්නේ. එනිසා ආගම කියන්නේ. ්‍රබහන්ධමය ගොඩනැංවීමක් ප්‍රබන්ධමය වසින් ගොඩනගමින් තිබෙන දෙයක් මේ සිල්දනාම කියන්න මේ ගොඩ්නැවීමේ ප්‍රතිඵලයක් තම තමන්ගේ නැන පමණින් කියන්න එතකොට එන්නේ කියන එකට ඉන්නවා විිවිධදායක සභහවල් මේ දෙගොල්ලම එකතුනාම හැදෙනවා රටක බලය කියනෙක ඒකතමයි බලය ඒ බලයට අපි කියනවා බහතර බලය පජාතන්ත්‍රවාද කියල මේ මහොතය ඔන්නන් කාටර කියන්න කළුහන් බලය තියන්නේ බහුතරයට බහුතරේ ගාව තියෙන්නේ මතේ මකක්ද ඒ මතේ තමයි බහුතර මතය බහුතර මතේ තමයි ප්‍රජාත්තන්ත්‍රවාදී කිය කියා අ තොරතුරු ඩීටේල් උදාහරණ කිව්වට වැඩ එක තුන්නේ වැඩේ එකතු කරමන් මෙහෙම කියන්නද ඒ කියන්නේ මිනිස්සු කියන්න පටන් ගන්නවන ඕක බුදු හාන්දුරුවෝ කිව්ව එකක් නෙවෙයි බුදු හාන්දුරුව හෙම කිවෙනේ බුදු හාන්දුරුවෝ මස් කෑවෙනේ එතකොට අපි හාන්දුරුවන් වහන්සේ කියේනවා බුදු හාන්දුරුව වැඩිපුරම කෑවිි ඌර්ුමස් ම කැනෙ හමුදුරුවකිෙ කහන්න ඌර්මස් වැඩිපුරම කෑවි කියලා හන්දුරුවොන් වහන්සේ කිය නවා එතකොට දැන් අපි බෞද්ධ අදහ සක්තියනවා සංස්කෘතික අදහ සක් තියනවා ගෙනාපු අදහසක්තියනවා තමයි ගෞතම බුදුන් වහන්සේගේ සර්වච්චතා ධර්මය ශ්‍රීමුඛ දේශනා ඉස්පර්ශ වෙලා තියන සංස්පර්ශ වෙලා තියන එකම වස්තුව ලෝකයේ තියන ධන්ත දහතුව බුදුන් වහන්සේගේ දක් නම් මහනුවර දල්දා මාලි ගාවේ තියන්නේ ඒ ගෞතම බුදුන්ගේ ශ්‍රීමුක දේශනා සංස්පරශීවකම දේ එන්සක භක්තියන් වන්දනාමාන කරන්න දළදාවට ලබ්බ කියලා දළදාවට උරුත තක් කියල කවුරු හරි මෝඩ මට්ටේ කිව්හම එක විශ්වාස කරන්න දෙපා හැබැයි බුදුචීවරේ දාගත්ත හාමුදුරුවෝ කෙන කිවොත්හෙම මේ ලලාට දහතු රුත තක් කියලා එක විශ්වාස කරන්න මොකද මේ ඔක්කෝම බෞද්ධ ඒ ජන්තයෝ ඒ ඔක්කෝම කරන්නේ බුදුන් වහන්සේ කිව්ව හෝ කිව්වායයි ෝ ප්‍රබන්ධකත කළ ධර්මය ්‍යප්ත කිරීම එවරින් පැවතිීම සමගේ ආයතන ව්‍යප්තර ගැන රාජාන්ගය හාන්දරුව කිය බර වැලිබ හාන්දරුව කියන්නේ ඇත් කිරිබත් ගොට කියන්නේ ඇත්ත පිටිොටුව කියන්නේ ඇත්ත රායිලා කියන්න බොරු කියල බිදාගන්න දෙපා. මේ සියලු හාමුදුරුවන් වහන්සේලා කියන්නේ බුදු හාන්දුරුවෝ කිව්වායයි කියලා හිතරද. එක ආතන එක මායතන විිවිධසරූප සංවාධ කරමින් සේරම ඇත්ත එන්සායික එක පසෝ පිළිගටුව. හාමුදුරුවන් වහන්සේලා කියන්නේ බුදුන් වහන්සේ කිව්වේවත් තමයි ඇත්ත ශිෂ්ට ලෝකයේ කියන කාරණාවත් තමයි ආගමට ඉස්සරහින් තමයි නීතිය තියෙන්න්නේ කියලා හැබැයි බොහෝ රටවල්වල නීතිය සහ නීති ප්‍රතිපාදනයන් තියෙන්නේ ආගමට පිටි පස්සෙන් ලෝක මතුපිටින් පේනදේ අතහර්ථයඩම් විද්‍යාවක් කෝන්ෑ කළ අදහ සක් තීරුවන් මොකද මතු පිටින් පේන දේ පෘතිවිය වටා අපි ඉ මේ මහපොලෝ වටා සූර්යා ්‍රහමණය වෙනවා. නැත්තන් කැරකෙනවා. මේක තමයි ක්‍රස්තියානි කතෝලික මතය. මේක තමයි පාත්්වහන්සේ තහවුරු කළ මතය ට බස්සි. මේ මතට එරයිවා මතගේන්නට බැ මේ ආගමික මතය. මොකක්ද. පෘතිය වටා සූර්යා මෙහෙම කැරකෙනු. ගැලිලියෝ ගැලීලි කියනවා? නැ පෘතිවය වටා සූරය කැරකෙන වන සූර්යා වටා පෘතිවය කැරකෙනවා අවුරදු තුන්සේ ගානක දඩුවුමක් හම්බියුණු ආගමික උසාාවියෙන් හම්බ වෙන්නේ එදා සමසී අනු දෙකේ විතර තමයි වතිකානුව පිළිගන්නේ ගැලිියලියෝ ගැලිලි කීප්‍රියක ගැලිලියෝ ගැලිලිගේ චෝදනාවලින්යා නිදහස් වෙන්නේ මැරිලත් කාලයක් ගයාට පස්සේ ක්ද සමසය අනු දෙකේ විතර එනිසා ආගමික ප්‍රබන්ධ විද්‍යාවෙන් ප්‍රශ්න කරන්නට බෑ. ෆිලෝසපියලින් ප්‍රශ්න කරන්නට බෑ. කලාවෙන් ප්‍රශ්න කරන්නට බෑ. අදස් ප්‍රකාශය කිරීම නිදහසෙන් ප්‍රශ්න කරන්නට බැහැ. බොහෝ රටවල නීතියට වඩා ඉදිරිියෙන් ක්‍රියාත්මක වෙන්නේ ආගම ආගමත් එක්ක දශ්පාලනය ඒක තමයි එහෙම රටවල්ො තියෙන බලය.